දිලි ජනපති සජිත් අගමැති මෙන්න මෙහෙම කතාවක් තවටික දවසකින් එන්නත් පුළුවන් දැන් දේශවාලන වටපිටාව දිය හොඳර බලාගන ොකොට තේරෙන දෙයක් දමයි එහෙම එකක් පොඩක් කැරගෙන බවක් එක පැත්තකින් විමල් වීරවන්සලා ගම් මම්පිරලා අමුතු කතාවක් කියනවා ගැන් දිලිත් හොඳයි වගේ එක අලුත් කෙනෙක්ගේ න අලුත් කෙනෙක් ගේ ඕන කියනකොට හ කියරතමයි ගෝටා බ ගෙනල්. ඔය අඩේ එකතුවලා. අපි කියනවා දශපාලනයට අදැකකි නැතිමිනිස්සු ගේෙන්්ඩෝන කියනවන කවුරුහරි පොඩ්ඩක් එක දේශපානට මුලින් එන්නේ අදදැකින් නැතුව සමයි. ඇැබ මේ රටේ නායකත්වයට අදදැහිම් නැතිමි ගේන්ඩෝන කියනවන සා කිසිම ප්‍රතිපත්තියක් පෙනන්න නැතිමිනි ගේෙන්ඩෝන කියෙන ඕවන සියපාරක් කල්පනා කරන්න. එක පාරක් දෙ පාරක් නැවේ. ඒ. යනවා මේ දිරිජ්ජයි වීර මිහින්තලේ පන්සලේ නායක හාමුරුව හම්බඉන්න වලවා හැගුණන වැවේ ධම්ම රතන හාමුදුරු යා කියනවා ඔයා හොඳයි ඔයා දේශපානට හොඳයි ඔය ජනාතිපතිකමටත් හොඳයි කියලා මීන්තලේ නායක හාමුදුරුව කියනවා. හැබයි මින්තලේ නායක හාමුදුරුවෝ වැඩිම ඇල්මක් දක්වන්න කාටද ඒ සජිත් පේම දාසිට එගුරග තමයි ගණු දෙනුවතියන්නේ ද කපපුකමක් සිද්ධ වෙනවා මෙසන. මේ සජිත් ප්‍රේමදාස අපි දිකින්ටි කෙරක් කොහොමත් ජනාතිපතිවරණයට එයා එන්නේ නෑ. යාඒක මකාාරිනෝ. මගාරන්ට ඒ වෙෙට්ටුවදාගන්න හොඳම මනිිය දැන් අල්ලගන ඉන්න බවක් පේනවා. ඒකට විමල් වීරවාන්සලා ගම්මම් පිලලා වගේ ඇත් එකතුමෙනුත් ඉන්න බවකුත් පේනවා විසසම දැන් විමල් වීරවන්සලා ගම්ම පිලල සජිත් එකතුවෙන්න වලි කෑවා. දඩසල්හප පෙරුම ඔය අඩේ එකතුරුණා සජිත්ත එක් එක දවෙන්න හැබැයි ඊට කලින් දළසල්හප පෙරුම එ එක හිටපු කණ්ඩායම බෙදිලා විසිරිලා ගියා කොටස කරණිල්ලික්කම සිංහලංඟ තවකොටසක් චන්ද්‍රිකාලා එක මෙම බෙදිලා ගියා දඩ සලහ පෙරුමගේ කණ්ඩායමට බරක් නැතුව ගියා. තවොටසක් මේ ස් යන්නින් දස් සජිත්ගාව යන්ට කලින් ගිහිල්ලා ජල් පිරිස්ලා වගේ අය සජිත්ලඟ නතර වුණා. එ මේ ඩලස්ලා විමල්ලා ගම්මම් පිඩලට ඒකෝල්ලට දින දේශපාලනික බර නැතුව ගිය. ඊඩ පස්සේ සජිත්තයකුළු ගණන ගන්න නතුවගියා. ඒ සජිත් කියල කියන සජිත්නවේ ඇතම සජිතති කණ්ඩායම්. ැන් කේවල් කරඩ විමල්ට ගම්මම් පිලට දලස්ට. ඒවල් කරලා යමක් ලබාගැනීමෙන් බර සජි ප්‍රේමුදාසේ කඳුර පැත්තෙන් අයි වෙලාගියා. මොද දලස්සවවිමරලා තනිවිවෙච්ච නිසා. දැන් ඒකොල්ලෝ උත්සාහ කරමින් ඉන්නවා දිරි්ජයිවීර එකතුවෙලා දිරිච්ජාය වීරව එක් කපුකම කරන්න. දැ දිරිිත්්‍යය වීර පහුකේ ද ස කියනවා මාධ්‍යවේදිික්කාපු හම ක ජාජපතිවරයට තරකරනවාද කිය දිරි්ජාවරක ඔහූ අපේ පක්ෂේ තරක කරන යා තර කරනවා කියැන කියන්නේ. හැදෙන හැටි කල්පනා කරන්න. අපේ පක්ෂය තරඟ කරනවා. හනිල් ල ක්‍රමසිං එ එකතු වෙනවාද. කිසි සේත් රනිල් ලක්‍රමසිං එකනම් එකතු වෙන්න නෑ හරිනේ දෙතවට. දසේ දිරි්ජයිවීර දිගින්දිනම අනුකුමාරට පහර ගහනවා. අනරකුමාර එකතු වෙන බවක් එයා කිය නෑ කොයිම වෙලාහවා. එන එකතුවෙන්න සජිත් ප්‍රේම දස එක්ක බවයා ඉන්ගිය දීලා තියෙනවා. මෙන් බලවා හැඟුුණු මෙ වේ ධම්මරතනාමුදුරුව වෙන කතාවක් කියනවා. විමල් වීරවසල ම්මම්ි ප්‍රෘතිසාකච්ඡා තියයට ඒකොලොත් වෙන වෙන ඉගි දෙනවා පෞ්ගීටිකගේ සිද්ධ වෙච්ච දේවල් මහිතන පට මතකයි. ඒක නිසා අපි කියනවා මේ ප්‍රතිපත්තියක් නැති මිනිස්සු තැ ගම්මම් පිල්ල වීරවන්සල වගේය කියන ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. එකකොලො තමයි ගෝටා බේගෙනගේ. හට කෙලවෙනකොට ගෝටාපේ වදදාලා පැනලගිය මිනිස්සු හෙමන ැ ගු මාර හොනවල් කියෙනක ගුටුන්න හැමදේීම දන්නයනෙ හරි ගෝඩාබේ වැරදිපාරය යනවනා ඇදල ගන්නතිමුණ හරි පාරයට මොක දැකලේ කම්බේ අඇතැරල පැනලගිය මොට ඕන පාරක පලයන් කියලා ඒකයි ඇත්ත මෙ කියනකොට මතක්වෙන කතාවක් තමයි දෙදස් පහේ ජනාධපතිවරණය වෙලා වෙදී මිනිසු ප්‍රතිපත්ති එක් කතා කරන්න ඕන දෙයක් එකයි මේ කියන්නේ. දෙදස් පහේ ජනාතිපතිවරණි වෙලා වෙද ජාතික හෙලවුරුම මට මතක විර මන්ත්‍රී දූර නමයක් විතර තිබුණා දෙදස් හතරේ මහමැතුරෙන් තේරී පත්වෙච්ච. ජාතික හෙවරුම මේ ක කියර කියන්නේ එක් සත් ජාතික පක්ෂේයට වාසිදායක විදිර හතපු දේශපන පක්ෂයන්. යන එක්සත් ජාතික පක්ෂේට අයිමියමින් යන බෞද්ධ චන්ද එක තුකරගන්න ගොඩනගපුත් තැනක් එක දත්තන මේ පක්සේ හදන උදවකරේ ඒවාකට එක්සත් ජාතික පක්ෂේ ක්‍රාකාරණය විදියටටපු මලිනා සුමතිපාල වගේ අය තිරග සුමතිපාලගේ අම්මා දට තෙෙනගුමුතිපාල කාල එක්සත් ජාතික පක්ෂේ ක්‍රියාකාරකයෙක් ආසන සංවිධානය ආසන සංවිධයක මුත් තිබුණ මගේ මතගේ හැටියට අනුරාධපුරේ. කොහොමාර එකොලු තමයි මේ ජාතික කියල උරුමට පන් කරලා ගොඩ නැකිවේ ගොඩන කර දෙදා සතරේ මහමැතිවරණයේ දී මන්ත්‍රී දර නමයක්ගේ ගන්න නමයක් හෝ හතක් රක්කවෙන් හරිගාන මතකනෑඒවගේ ප්‍රමාණයක් ගත්තා ඊට පස්සේ නමයක් තමයි ජනතමතුරමට දහයක් ඊට පස්සේ මේගොල්ලෝ චන්දරිකා අණඩුවගේයාහාම ශ්‍රලංකා නිධස් පක්ෂය ප්‍රධාන ච සධානට අඩුවගහාම මෙය විපක්ෂේ තමයි වාඩයෝුණින්. මේක හොඳම කතාව තමයි මේ පිළිගඩ පුලන් කතාව අපරැක්කේ පොඤ්ඥාණන්දහාමුදුරුවෝ මාමත්වනි නාමයෝජනා දුන්නට පස්සේ ඔහු අයි වෙන එකන්නේ චන්දදිීල්ල නැතුව උනාමයෝජනා දීරතියෙන බැ යෝ චන්ද්‍රිකාගේ කඳවුරට සහය දෙෙනවා කිය චන්ද්‍රිකාගේ ආණ්ඩුවට සහය දෙෙනවා කියය මම චන්ඳිල්ලන්න නෑ කියලා. එහෙම වෙනවා. එතට පැහැතිලි ජාතික හෙලවුරු මේ චන්ඩිකාට සහය දෙන්න කිරයි මන්ත්‍ර. අපරැක්ේ පං්ඥාණන් දහමුතුරු අයින්. ඒ නැතනම තියෙන අනිත් කඳුරු එන චන්ඩිකාඩ සහය නො දෙන්න කඳවුර. ඊලකට එක තරි අපූරු කතාවක්. අපරැක්කේ පං්ඥාණන් දමුතුරෝ චන්දිල්ල ෑ කියලා අයිංවෙලාගේ අයට පස්සෙත් ජාතික හෙලවුරුමය මනාප ඉල්ලුව නෑඒ එක හාමුදුරු මනාප ඉල්ල වනෑ. හක්ගෙඩියට කතරග හැන කියල තමයි කිව්වේ. නවන් මනිස්ුවර පොරුද්ධට අපැේ පඥ්ඥාණන් හාමුදුරුවන්ගේ අන්කේ අංක එක ගම්පාතිශ්‍රයකෙන් ඉල්ලුවේ.මනිුස පොරද්දර මනාපයක් ගානවනේ. ඉල්ල ලත්නෑ කවරු න්ද එක ලක්කම ඉසන නනාපක හලා අන්තිපුට චන්ද ගනිනකොට. අර පට චන්ද දෙෙන්ට එපා ම චන්ද්‍රිකාර සහෝයේ දෙෙනනවගේ කියපු පැක්කේ ඥාණ හාමුදුරු මනාපල ස්වය ගට. යාට පුද්ගෙලිකෝ මම ඉල්ලන් නෑ කියලා අංවෙලාගේට නීතියට අනුව මැතිවරණ නීතියට අනුව. මන පාම්භය ්චකනාගේ නමතමයි ගැසත් කරන්නේ. අපැකේ පංාන්දහාමුදුරුවෝගේ නම මැතිවන කොමිසමෙන් ගැස කරා. යාතමයි පාලිමන්තු මන්ත්‍රීවිදියටට ජාති ගෙල වරම ම් පාදදිශ්‍රක පාලිමේන්තු මන්ත්‍රීරයෙක් විදර දවරුන් දෙෙන්නේ. දෙවරුන් දීරට මට චන්ද දෙෙන් දෙපාගේ බොමණි හා මන්ත්‍රීගම ගත්තා. ගැසත් කරාල පස්සේ නිකම් මයි දලා. ො එහෙම රටක් නයක එහෙම චන්දදායකව හිට පුරටක් චන්දීඉල්ලන්න මට චන්ද දෙෙන් එපාකවාම හෙලවුරුමට කතිරග හලා චන්දදීලා මට චන්ද දෙෙන් එපාගේ පොහදටම මනාපග හලා. එර දවරුදුට පස අපරැකේ ප්ඥානන්දහාමුදුරෝ ගයින් වාඩිිය වනවා චන්ද්‍රකාගේ ආණ්ඩුව පැත්තේ. එම තමයි ඒ කතා සිද්ධ වුණේ ඊට පස්සේ චන්ද්‍රිකාලට කතානායකවත් පත්කරගන්න බැරවුණා චන්ද්‍රිකාලට කතානායක පත් කරගන්නවත් පාර්ිමින්තේ බහුතර ඇතිබුණ එන්නේ ජාතික හෙලවුරුමේ නැතුව ජාතික හෙලවරුමය උදව්කරේ විපක්ෂ ටක්සක් ජති පක්ෂේ කතානායක පත් කරන්න එදා කථනාක විතර වීජමු ලොකබන්්ඩාර්තමයි දැන්මේ ආණ්ඩුවේ කාල ගෝට්නිමැන්්දේ සත් ජාතික පක්සිෙන් විජමලොක බන්ඩා කතානායක විදිටර පත් කරලා. ඇැබැ මේ පත් කිරීමට යනකොටත් මාර හන්ඩුවක් පාලිමේන්තු ඇතුළ තිබිල මට මතකර විදියට මර්මින් සිල්ලා ඇමතිවරයා පුෘර්ෂන පෝස මිරිකනු හාමුදුරුවන්ගේ ඕමාන ප සෝබි හාමුදුරුවන්ගේ මගේ මතගේ හැටියට හාමුදුරුවන්ගේ. සෝට ජාති හෙලවරුවේ හාමුරු විජ මුලොක බ්ඩාරව කතානාය කරන තමයි චන්දදන්නේ. අන්ති මට ීජාමූලක ණ්ඩාරත් මහින්දකාවටා ජාතික හෙලවුරුම හාමුදුරුරුත් මහින්දකාවට කියා පුෂලකෝෂමලි කපු මෙන් සිල්ලත් මහින්දකාම හිටියා අ අයිවෙන චටිකාට සහයෝකය දෙන්න අයිගෙනවාකපුූ අපර ඇතිේ පු්ඥානන් හාමුදුරුවොත් මහින්දකාවටා කැන දිදස් පාහින් පාේ ඔෝක තමයි සිද්ධ වුණේ එතමයි ලංකාවේ දේශපාලන ඊළඟට ජාතික හෙලවරුමය දැන් දෙදස් පහ මැතිවරණය ාවට පස්සේ ජාතික හෙලවරුමය කරු දහතුනක් එක්ක යෝජනාවලියක් අරගනාව ප්‍රධාන අපේක්ෂකය දෙන්නට දෙන්න දැන් මුලින්මගොලු යෝජනාවලිය අරඟාව රනිල් වික්‍රම සිංහවට. රනිල්විි ක්‍රම සිංහගාවට ගෙනාවට පෙස රනිල්ි ක්‍රම සිංහකොම් මේ එකක තියෙන සහර යෝජනාවට මම එකඟවන්නේෑ ඒක රාජ්‍යක් කියන කෑලට මම එකඟනෑ ම සඳදිය රජිය කරදම එකංඟ. නගේ පොඩිපොඩි වච්චනවල එල්ලිලා රනිල්ලි ක්‍රම සිංහ ම ඒ මටමක බොරු ගේියවසුමක රස්සන් කරන්නමෑ මංම මේ එක ෑ මගේ ප්‍රතිපත්තිය දිගින්දිිකර මතිබුණේ මගේ දේශපානේ පටන් ගත්ත දවසසිද අද දක්වාම එකම ප්‍රතිපත්තියක දම ම ඉන්නේ. කියලා රනිල්ලි ක්‍රම සිංහක අස්සංගලේ නෑ. ඉටපස්ස ජාතිකෙර උරුමේ හාමුදුරුවටික් කරේ රනිල්ලික්‍රම සිංහත් කොකාපෙන්න්නලා. ගේල මහින්දරජ පක්ෂට දුන්නා මේයෝජනාවලිය. මහින්දරාජ පක්ෂ දළදාමාලිගාව ස්තරාතියාගන මේ ජෝජනාවලිට අස්සං කලා. ඇති දස් පහේ ජනාධපතිවරට කලහි. අස්සං කල කිවවා මම මේකට මේ කොන්දේ සිද හතුනටම එක ගයි කියලා. එතකොට ෆෙටල් රාජ්‍යයක් ගැන කතා කරමින් හිටපුූ වාසුදේවල තිස්ස විතාරණල ඩීවගුණසේ කරලා ඇහුවා, මහින්ද රජ පක්ෂකෙන් ඔබතුමා කොහොමද අරේ ජාතික එල වරුමය කියන ඒක රාජය කියන යෝජනාවලිට අස්සං කළේ අපි ඉන්න ෆෙඩුවල් රජ්‍යයක් කියන තැනනේ එකට පරස්වර තැනකනේ මේ ඉන්නේ. කොහොමද අපිත් එක්ක මේක එකගතාවයක ඉන්න ගමක් ෆෙඩ්ඩ රාජ සංකල්පයට අපිත් එ එකගතාවේ ඉන්න ගමන් ජාතික එල උරුමේ මේ ඒකී රජ සංකල්පේයට අස්සං කරන්න කියලා. ටදේ ජාතික ඇලවරුමයත් අහන ඕකම. ඔබතුමා මේ ඒකී රාජ සංකල්පේයට එක ගුණාට ඔබතුමා ඩියසුම් ගතවෙලාලයි අනිත් කණ්ඩායම් තිස්ස විතාන්න ඩියව්ගුණසේ කරලා වාසු දෙෙවල කොළල ඉන්න ෆෙඩ්‍රල් රාජ සංකල්පේනේ. මහින්ත්‍ර රජ පක්සම දෙකොල්ලන්නම හරි පූරු කතාවක් කිව්වා ඒකතින් චන්දෙ දිනුවට පස්ස ගන්න තීරණයක් නේ ෙවරමේට කියනොන මං ඕගොල්ලත් එක්ක තමයි එකඟ මං අරකොළු චන් දෙගන්න තමයි අ ෆෙඩ්්‍ර සංකල්පය ඉන්න අය ඒ වමේ දෙේශපා රජෝටික ශ්‍රය කරන්න වමේ දෙශපාලනනායකට කිව්වා මම ඉන්න ෆෙඩට ාජ සංකල්පය තමයි ඒකඒ රාජ සකල්පයට හෙලවරුමේ එක රජ සංකල්පයට මං එකගොඩට චන්ද ගන්න මෙදකොල්ලම රැවටනා පස්ස කාලෙක මමල් ප සි හාමුදුරුව කියනවා හරි අපෝරු කතාවක් අපි රනිින්ගේ දේශපලන ප්‍රතිපත්තිවලට එකංඟනෑ හැබැයි රනිල් වික්‍රමසිංහ දේශපාන අංක මිනිහෙක් ර මහින්දෙක් එහම පොඩ්ඩක් ගැටු මදාග අතර පාසෙ කියෙපු කතාව රනිල්වි ක්‍රමසිංහ කියලලා කියන දේශාලන හරි අවාංක මිනිහෙක් අපි මෙන්න මෙම යෝජනාවට අත් දෙදස් පහේ ජනාතිපතිවන රංගිය රනිල් වික්‍රම සිංහ තිබුණා අපි රවට්ටල ඒ ගිවසමට අස්සං කරලා ජතික හෙවරමට තියන සිංහල බෞද්ධ චන්දපතනම එකතු කර කළ දිනන්ද රනිල් පරාධදි වෙන්නන්නේ දෙදස් පයි සුළු චන්දකානය කෙන්නේ. එදා දිනන්ඩ දෙබුණා හෙලවුරුමේ යෝජනාවලට අසන් කරලා ඇැබැ රනිල් ඒක කළේ නෑ රනිල්ලිස්සිර ප්‍රතිපත්්තියගේදයා රනිල් අපි රැවැට්ටුව නෑ රනිල්කු අපේ යෝජනාවලට එකඟවෙන්න බෑ කියලා. අන්න ඒකට මම ගරු කරනුවක් කියෙන හාමුදුරුව එදා කියනවා.ඒ රනිල් ුක් ක්‍රම සිංහල ප්‍රතිපත්තියයේ. හිදල මොද කළේ මෙ අයි හැවැට්ටවා. දැන් මේ කතාව කියන්නේ ලංකාවත් දේශපාලය ප්‍රතිපර්ත්තිකරුක මිනිස්සු හොය ඉන්නවනක් ඒ මි නහොලා ඒ මනිස්සු තමයි චන්ද දෙන්න ඕන. ැ දිරි්ජය වීර වෙන කතාවක් කියාගෙනනවා දිරි්ජයිවීරට චෝදනාටිකත්තින යා ව්‍යවසායකත්ව රාජයක් කතනව කියලා කිවට එට චෝදනාතියනවා ට්ටකෙන් හොරකං කෙරා කියලා අපි දැන්න එම චෝදනා තියනවා එට උත්තර දෙන්න ඕන ඊළට රනිල්ික්‍රම සිංහ පෞගීතවසක කියනවා ඕකොලන්ට තියෙනවන ගැන ජනතවික්ති පෙරමුණට දිලි ජයවීරයටට සජිත් ප්‍රමදාසන හැමෝටම තියෙනවන වැඩ පිළිවලක් එක කියන මොක ද අපි අයියෙම් එකකත් එක්ක මේ වෙනට ගියසුම් කතවෙලා අයින්නේ අයම් එකෙන් තොරව මේකමන යට බෑ මේරට තියන තැන අනුව හැබැයි මේ අපි දැන් අයF එකගත් එක ගියසුම් ගත වෙලා තියන ක්‍රමේ වැරදිී නම් නැහැම කියවනන්නේ කුල්න්ගේ ක්‍රමේ ෙකුල් අයF එකත් එක ගන් දෙෙනනු කරන්න කියෙන. රනිලුත් කියෙන ඔබට විකල් පයෝජනා තියෙනවා නම් ඒටික ඉදිරිපත් කරන්න මම අම්F එක කළමනාකා රදධ්‍යයක්ක්ෂකවරිය මුුණ ගස්සන්න ඉට පස හොඳ වැඩපිටිුලක් තොරකර යමු කියනම්. කවුරුත් එක බාරගත්ත පාටකුත් නෑ. අනිත්තක තමයි මතිවරණනයට අනවනම් රටට ගොඩනගන වැඩසටහන ක්‍රමය කියන්න කියලා රණවලි ක්‍රමසිංහ කියනවා ඉස්සර වගේ පපටන් දේශපාලනය කරන්න්‍යපා කියන පපටන් දේශපාලනය කියලා කියන්නේ මෝහතකින් තයි ජාර්තියදායනවා ලස්සරයට පිපෙනවා ඊට පාස කනවා ඉරවාස මොකුත් නැත්තුව යනවා. දැල් ලංකා ඉතිහාස පුරාම සිද්ධ වුණේ පපටන් දේශපාලනය එයින්ද මේ කියන ට කරටය කියෙන එඇහත අවුද්ද රනිල් තමයිට පාලන ක කියලා කමෙන්ට් දා රනිල්ගේ වයසත් එකක හිම කමෙන්් මිහරකුත් ඉන්න හොමයකේ. හ රනිල්ලික්‍රම සිංහ විදාාග ජනාධිපති වෙල දශසිතක තමයි විදාාග ජාධතිපති දූරයට පත් වේ. ඇතිේ ක්‍රනිල් වික්කම සිහගේ දශපාලන ොඩක් කියවල බලන්න ඔහුට විදාාග ලය තිබුණ අද නැති කියලා සහ් ඇමතිවරයක් විදිර කරපුුවැඩසට හන ොවාද කියලා එක බෙනම කතාව හැබැයි අපි කියනවා ඉ මැතිවරණයක් ළඟනෝ අපිත් තීන්දුගන්නන දැන් අප අපිට කියනවා අරකගේ වහලා මේකගේ වහලා කියන. ඒ අපි දරුණ මතය අපි කිව්වා හම ඒ මතය දන තව දශපාන යකින් වොනමින් සුවිතනය ඒ වහල්කමට කියා ඒ ඔබේ කියවීම අපි කියනවා ජනතන්තිපරමුණට බල රට හතන විදිිය ඔකුල්ල මේ දොල් නොහන විදිිය හරියට කියන්න එක වන්න පුළුවනන් අපි එකඟ වෙනවා සජිත් ප්‍ර වාාසත අපි කියනවා. දිනිික්්ජයිවිරට අපි කියනවා දැන්ගය එයාට නසිදධවෙෙනට සිද්ධාලප මුදල අලිත වෙච්ච වැඩේ. ඔහම දෙදස් පහයේ ජනාාතිපතිවරණ වෙලාවෙදි. සිද්ධලේම මුදලලා ොයි විදිරම රට වටේ ගේල්ල අමුතුේ කක්්‍යයාගෙනාව. සිද්ධලේප මුදලලාට සිද්ධ වෙච්ච දේම ගැන දස් පහයේ රටතිබුණු තැන සමයි දැන්තියන්නේ. දස් පහයේ ජනාතිපතිවරණයට සැරසෙන කාලෙද තිපිච්චදේමේ තියෙන්නේ. දතම සිද්ධාලෙපු මුදලාලික චිත්‍රය ඇැපු දිරිජ්ජයවිරත් මතුවෙන්නේ. දැ ඒකං වෙනස්වෙෙන්ඩ තමයි එක සන්ධාන හදාගන්නයන්නේ. දෙදහස් පයක්කමේ තැන ඉන්න ඒකින් වෙනස් වෙෙන්ඩ ඕන. එද සජිත්දිනිත් එකතු වෙෙන්ඩ වගේ කස්තිය නවා. එහම කපුකං කරනවාකට්ටිය. අපි කියනවා මේ රට ගොඩනගන හදන මේරටේ ඩොල අරබුදේ විසඳන වැඩ පිළිවල.ඒ ක්‍රමය හෝම කියන්න ඕන. අන්න එදාට අපිත් ඒ ඉතා සාධනීයම වැඩසටහන තියෙන මිනිුසුත් දෙක්ක අපි එකතු වෙන්නම්. එක කරන්න පුළුවන්. අප මේරටේ මිනිුස්සුන්ටත් එක කියන්න. ඒක නිසා ඒම නැතුව මේ උක්කොම ගතාරිික රෙද්ද සෙදාගෙන හංගගෙන අප අපිට දෙන්න කිය කිව්වට ඒහම කරන්නක්ම නිසු මෝඩ නෑ දැන්. ඒ ගොන්කන් කලා ඒගොගම්මයේ උපරිමේ කරේ දෙදාස්ථ හනමේ එදා දෙදස්ථ හනමින් පස්සේ මේරට මිනිස්සුන්ට සීවිුද්ධිය තියෙන් දුවන කියර අපේ විශ්වාස කරනවා. හැබයි ඒක නැති කොටසකු දැනුත් ඉන්නවා. ජීවිතය කවදාවත්ම හැ නැති මිනිස්සුඉන්වන බදුරජන් වහන්සේ සමාර්මිනිුසුනු බණකි වෙන කියලා වැඩක් නැති ඉද. අන්නේම කවදදාව හැෙන්නැති මිනිුස්සු ඉන්නෝ මේරට. මෙකුත් තින්නකොට ද්ධිත්ම ටික් න්නවා කල්පනා කරනවා අතීතියේදී වෙච්ච වැරදිටික. හදාගන හරි පාර කියයන්න බලාගෙන ඉන්න මනිස්ස. එනංගේ හරිපාර යන්න නං හරි පාරය අන්න නං මේ සියලු දේශපාලන පක්ෂ තමන්ගේ වැඩපිළලක යන් දෝන. එදාට මේරටේ මිනිස්සු කාවද පත් කරගන්න කියන තීන්දුවටයි එහෙමෙනතු ප්‍රතිපත්තියක් නැතුව ද ණ ික්‍රමසින් පාණ දේවල්ම කරනවා කියන මිනිස්සු කියන්නේ. ි කිය අපි ඒකට එකන් ගයි අපි ඒකන මේ පොඩ්ඩක් පක්සෝ කතා කරන්නේ එදා කියපුේ අද වෙනස් කරන දේශපානනායකින්ගේ වැඩක් නෑමේ රට හැණල්ලි ක්‍රමසින් හැත්න ඇතේ දශපාලි ැවිල්ල ඒ කරගෙනපු වැඩසද හන්ම තමයි අඩත් ක්‍රියාත්ම කරන්න උත්හ කරමින් ඉන්නේ. එක හොඳයින්නේ නමුත් ලංකායි වුණේ මේ අවුරදු පහේ වැරසට නක් ගැන කතා කරවා ඊළඟවුරුදු පහේ තව දෙයක් ගැන කතා කරන එම තාජපයින දශපානන් මතයන්තියෙන මිනි සුද්දෙක්ක හටකට හරියයිද. කෝපියක්ක යිස්්‍රීීම.